Dang saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tisarana gamanam sampunnam. Panati pata viramani sikkhapadam samadhiyami. Adinnadana viramani sikkhapadam samadhiyami. Kamesu micchachara viramani sikkhapadam samadhiyami. Musavada viramani sikkhapadam samadhiyami. Suramiraya machchapama dattana viramani sikkhapadam samadhiyami. Tisaranena saddhim panchasilam dhammam sadukam surakkitam katva appamadena sampadeta. Samanta chakkavalesu atra gacchantu devata saddhammam munirajassa sunantu saggamokkadam. Dhammasavanakalo ayam badanta. Dhammasavanakalo ayam badanta. Dhammasavanakalo ayam badanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Saddha buddhi sampanna karunika pinnatni. පින්නස් කෙළ දෙනාම සූදානම් වෙන්නේ උපසාන්ති නායක ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. මහණෙනි, මම නොබලාට මුල යහපත් මැද යහපත් අගේ යහපත් ධර්මයක් දේශනා කරනවා. මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත් ධර්මයක් දේශනා කරනවා. මහණෙනි, චක්ක ධර්මයයි. මජ්ක්‍ධිම නිකායේ සලායතන වග්ගයේ 6 වෙනි සූත්‍රය චක්ක සූත්‍රය. චක්ක 6ව 6යි. චක්ක කියන්නේ 6යි චක්ක. මේ 6 තමයි මේ සංසාර චක්‍රය. संसार चक्रे अभी मे करुण हय हरियट तेरंगा उबोध कर चक्रे कैरकिन कैरकुन चक्रे संसार मिदे चक्रे पनी पीटट निवन धर्मदेश
තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි අධ්‍යාත්මික ආයතන හයක් දැනගත යුතුයි දැකගත යුතුයි බාහිර ආයතන හයක් දැනගත යුතුයි දැකගත යුතුයි විඥාන හයක් දැනගත යුතුයි දැකගත යුතුයි ස්පර්ශ හයක් දැනගත යුතුයි දැකගත යුතුයි වේදනා හයක් දැනගතියුතුයි දැකගතියුතුයි තණ්හාහයක් දැනගතියුතුයි දැකගතියුතුයි අධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි වේදනා 6යි තණ්හා 6යි 6ව 6යි චක්ක මේ ධර්මතා තුල තමයි අපේ මනස කැරකෙන්නේ රැඳෙන්නේ එකට කියව සංසාර චක්‍රය. දැන් ඔය චක්‍රේම තමයි අපි හැමදාම ගිහ වටේ යන. දිව්‍ය ලෝකෙත් යනවා, මනුස්ස ලෝකෙටත් යනවා, අටමහ නිරේටත් යනවා, പ്രേත ලෝකෙටත් යනවා, තිරිසන් ලෝකෙටත් යනවා, රූපාවචර බ්‍රහ්ම ලෝකෙටත් ගියා, අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියා. තම චක්‍රේ. ඇයි? මේ චක්‍රය හරියාකාරම දැනගත්තෙත් නැ දැකගත්තෙත් නැ. හරියටම දැනගත්තද දැකගත්තද පණින චක්‍රෙ පිටට චක්‍රෙ පිට තියෙන නිවන නිවනට බණ කියන්නේ අධ්‍යාත්මික ආයතන 6ක් දැනගත යුතුයි දැකගත යුතුයි අධ්‍යාත්මික කිය අධ්‍යාන්තරය තුළ ආයතන 6ක් තියෙනවා ආයතන කියලා කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තන ආයතනය චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායායතන මනායතන අධ්‍යාත්මික ආයතන 6යි චක්කායතනේ කිවෙස්ස සෝතායතනේ කිවි කන ගානායතනේ කිවි නාසය ජීවායතනේ කිවි දිව කායායතනේ කිවි ශරීරය මනායතනේ කිවි මනස සිත විඥානි 6ක් තියෙනවද දන්නවද දැක්කද මනසින් දකින්න ඕන එහෙනම් දකින්න ඕන හැටි නෝ කිය ඒත් මනස කියන එක ඇහැට පේන්නේ ඒකත් මනසින්ම තමයි දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ එහෙනම් අධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා බාහිර ආයතන 6ක් තියෙනවා රූප ආයතන ඇසට ඇසත් එක්ක සම්බන්ධ වෙන්නේ නිතරම රූප ආයතන රූප බාහිර කනත් එක්ක සම්බන්ධ වෙන්නේ ශබ්ද ආයතනය ශබ්ද නාසයත් එක්ක සම්බන්ධ වෙන්නේ ගාන ආයතනයත් එක්ක ගන්ධ ආයතනය බාහිර ගඳ සුවඳ දිවත් එක්ක සම්බන්ධ වෙන්නේ රස ආයතනය බාහිර රසය ශරීරය කාය ආයතනය ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ සීත උෂ්ණ දෙක මනසත් එක්ක සම්බන්ධ වෙන්නේ අරමුණු ධම්ම ආයතන ඒ නාම රූප දෙක. ඒ බාහිර ආයතන 6යි. ඒ ආයතන 6න් නිසා විඥාන 6ක් උපදිනවා. ඇසයි රූපය නිසා සිතක් හැදෙනවා. හොඳට මතක තියාගන්න බලන කෙනෙක් නම් මේකේ නෑ. පෙනෙන කෙනෙක්වත් මේකේ නෑ. දකින කෙනෙක්වත් මේකේ නෑ. ඇසයි රූපයයි නිසා ඒ කියන්නේ චක්කායතනය රූපායතනය නිසා ඒ දෙකේම නැති එකක් එනවා ඒ චක්කු විඥානය එකක් සෝත විඥානය සෝතායතන ශබ්දායතන කන බාහිර ශබ්දය නිසා සිතක් දැනගැනීමේ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා අහන කෙනෙක් නැහැ අහගත්ත කෙනෙකුත් නැහැ ඇහෙන කෙනෙකුත් නැහැ හේතුඵල ධර්මතාවයක් ගාන විඥානය නාසය ගාන ආයතනය බාහිර ගන්ධය ගන්ධ ආයතන ආයතන දෙක එකතු වුණා දෙකේම නැති දෙයක් හැදුවා ගන්ධ ස්වද දැනගැනීමේ සිතක් හැදුවා ජීව ආයතනය දිව ඒකට සම්බන්ධ වෙන්නේ බාහිර රසය රස ආයතන ඒ ආයතන දෙක එකට සම්බන්ධ වෙනවා දෙකේම නැති දෙයක් එනවා ජීව විඥානේ රස දැනගැනීමේ සිත. ආහාර මේසෙ උඩ තියෙන තාක්කල් රස දැනගැනීමේ සිත් හැදෙන්නේ.
හැදෙන්නේ හදන්නත් බෑ. ඒ ආහාරයේ දිවේ තිබ්බත් විතරක් රස දැන ගැනීමක් සිතක් හැදෙනවා. කාය ආයතන පොට්ටබ්බ ආයතන කාය විඥානය. සීත උෂ්ණ පිළිබඳව දැන ගැනීමක් සිතක් හැදෙනවා ශරීරයයි බාහිර පාසයි නිසා. මන ආයතන ධම්ම ආයතන නිසා හැදෙන මනෝ විඥානය. ඒ කියන්නේ අරමුණු පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරන්නේ කොහෙන්ද? මනසින් සිතින් මනෝ විඥාන. විඥාන හයක් දැනගන්න දැකගන්න. කරුණු එකතු කරන ස්පර්ශයයි. ඇසට බාහිර රූප ස්පර්ශයි. චක්කු සම්පස්ස. ස්පර්ශෝන් නැත්තම් දැනෙනවා කියන්නෙත් නෑ, දකින්නවා කියන්නෙත් නෑ, බලනවා කියන්නෙත් නෑ. කියන්න බෑ. ස්පර්ශෝන් නැත්තම් බාහිර රූපයක් ඇහෙට. ඇත් එක ගැටෙන්න ඕනේ. කනට බාහිර ශබ්දයක් ස්පර්ශ වුණොත් සෝත සම්පස්ස. ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ නේද අහගන්න? එහෙන්නේ. එහෙන කෙනෙක් නෑ ස්පර්ශයක් වෙන්න ඕනේ. එහෙයි මේ සිත හැදෙන්න. ගාන සම්පස්ස. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන්න ඕනේ. ගඳ සුවඳ දැනගැනීම සිත හැදෙන්න. ස්පර්ශය උනේ නැත්නම් හැදෙන්නේ නෑ. රසය පිළිබඳව දැනගන්න නම් ඒක ස්පර්ශ වෙන්න ඕනේ. බාහිර රසය දිවේ තියන්න ඕනේ. ආහාරය. එතකොට කිව්වා සම්පස්ස. බාහිර සීත උෂ්ණ දෙක ශරීරයට ස්පර්ශ වෙන්න ඕනේ. සීත උෂ්ණ දැනගන්න. මනසට අරමුණු ස්පර්ශ වෙන්න ඕනේ. ඒ අරමුණු පිළිබඳව දැනගන්න දැකගන්න. ස්පර්ශ හයයි. තොරා අධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි. ස්පර්ශ 6 නිසා විඳිනවා. විඳීම් 6ක් තියෙනවා. ඇහැට රූපයක් ස්පර්ශ වුණොත් එහෙන් විඳිනවා. කනට ශබ්දයක් ස්පර්ශ වුණොත් කයින් විඳිනවා. කනෙන් කනට ශබ්දයක් ස්පර්ශ වුණොත් කනෙන් විඳිනවා. නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වුණොත් නාසයෙන් විඳිනවා. දිවට රසයක් ස්පර්ශ වුණොත් දිවෙන් විඳිනවා. ශරීරයට පහසක් ස්පර්ශ වුණොත් කයින් විඳිනවා. මනසට අරමුණක් ස්පර්ශ වුණොත් මනසින් විඳිනවා. ස්පර්ශයක් නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බැහැ. වේදනා හයක් තියෙනවා. ඒ විඳීම් හයට සිත ඇලෙනවා. එහෙන් දැකපු දේ පිළිබඳව සිත ඇලෙනවනේ. ඒ රූපය ලස්සන නම් හොඳයි නම් ආස්වාදයක් ඇති කරා නම් සතුටක් සොම්නසක් ඇති කරා නම් ඇලෙන සිතක් එනවද? ඔව්. ඇලෙන සිතක් එනවා. කනට ශබ්දයක් ආපහම එතන ඇලෙන සිතක් එනවද? කයෙන් විඳිනකොට? නාසයෙන් විඳිනකොට? මේ කනෙන් විඳිනකොට ඇලෙන සිතක් එනවද? හඬ මිහිරි නම් එනවා. ඇලෙනවා සිත. ඒතර නාසයෙන් විඳිනකොට ඒ සුවඳ නම් ඒසොඳ මිහිරි නම් සිත එතන ඇලෙනවද? රසය පිළිබඳ විඳිනකොට සිත එතන ඇලෙනවද? ඇලෙනවා. පහස පිළිබඳව විඳිනකොට සිත එතන ඇලෙනවද? ඇලෙන සම්මුදන. මනසින් අරමුණු ඉටු වෙනකොට සිත එතන ඇලෙනවද? ඇලෙනවා. තණ්හාවක් තියෙනවා. තියෙනවද තණ්හාවක්? බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි යමෙක් කියනවා නම් එස ආත්මයි කියලා ඒක ගැලපෙන්නේ නැහැ. ආත්මය කියලා කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. එහේ එහෙම දෙයක් තියෙනවද? එහේ සෙනෙහස සෙනෙහක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙනවද? ආත්මයට දාන්න බැහැ. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. තේරෙනවද කෙනෙක්? තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දැස්ස නිත්‍ය ස්ථිරයි සදාකාලිකයි. අනිත්‍ය ස්ථිරයි තාවකාලිකයි. මේක දැනගන්නත් ඕනේ, දැකගන්නත් ඕනේ. එහෙනම් ඇස අනිත්‍යයි. අනිත්‍යයි අස්ථිරයි තාවකාලිකයි නම් ඒක ආත්මයට දාන්න බෑ. නිත්‍යයි ස්ථිරයි සදාකාලිකයි නම් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් ආත්මයි. ආත්මයක් තියෙනවා. එනං ඇස අනාත්මද? කන නිත්‍ය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි තාවකාලිකයිද?
අනිත්‍ය අස්ථිරයිතාව කාලිකයි. එහෙනම් ආත්මයට දාන්න බෑ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් ද කන? බැහැ. ආත්මික දාන්න. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් නිට්ටයයි ස්ථිරයි සදාකාලික නම් ආත්මය. ආත්ම සංකල්පය තථාගතයන් වහන්සේ බැහැර කරනවා. යමෙක් හිතනවා නම් ආත්මයක් තියෙනවා කියලා ඒක දික්තියක්. දික්ති කියන්නේ වැරදි දැකීමක්. එහෙනම් ආත්මයට දාන්න බෑ. නාස්ති නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි ස්ථිරයි තාවකාලිකයිද? අනිත්‍යය ස්ථිරයි තාවකාලිකයි. අනිත්‍යය ස්ථිරයි තාවකාලික වගේම නාසය මගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. එහෙනම් අනාත්මයි. ආත්මයට දාන්න බෑ. දිව නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි ස්ථිරයි තාවකාලිකයිද? මගේ කැමැත්ත හැටියටද පවත්වන්න පුළුවන් බෑ. එහෙනම් අනාත්මයි. ශරීරය නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි ස්ථිරයි තාවකාලිකයිද? අනිත්‍යය ස්ථිරයි තාවකාලිකයි. මගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද? බැහැ. මනස මනායතනය නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි ස්ථිරයි තාවකාලිකයිද? මගේ කැමැත්ත හැටියටද පවතින්නේ? එනං අනාත්මයි. මහණෙනි යමෙක් නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැකගන්නවා. මහණෙනි ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා. විඳිනවද? ඒ අනුව සතුට වෙනවා. සතුට වුණොත් රාගය ප්‍රහීන වෙන්නේ නැහැ. ඒ එහෙන් විඳින එක එහෙන් විඳිනවනේ. තමන් අමනාපනම් අකමැතිනම් අප්‍රියනම් ගැටෙනවා. දේශය ප්‍රහීන වෙන්නේත් නැහැ. ඒ ඇසට රූපයක් හමු වෙලා කර්ණොතන එකතු කරන්න ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා. ඒක මධ්‍යස්ථයි උපේක්ෂා සහගතයි. ඒ කියන්නේ ඇලිලත් නැහැ ගැටිලත් නැහැ උපේක්ෂා සහගතයි. අවිද්‍යාව ප්‍රහීන වෙන්නේත් නැහැ. මහණෙනි යමෙක් රාගය අවසන් නොකර දේශය අවසන් නොකර මෝහය අවසන් නොකර අවිද්‍යාව අවසන් නොකර මේ භවයේ සසර දුක් අවසන් කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? දැන් මේ භවයේ සසර දුක් අවසන් කරනවාද එහෙම නැත්නම් මේ දුක් ටික තව භවයකට අරන් යනවාද? මොකද කරන්නේ? මහණෙනි අසයි රූපය නිසා සිතක් හැදෙනවා. පැහැදිලිද නේද? බලන කෙනෙක් නැහැ, පෙනෙන කෙනෙක් නැහැ, දකින කෙනෙක් නැහැ. ඇට රූපයක් හමු වුණොත් ඒ අනුව සිත හැදෙනවා. දැන් මොනවා මේවට පොඩ බලන්න ඒ අනුව නෙමෙයිද සිත හැදෙන්නේ කියලා? ඒ අනුව නේද සිත හැදෙන්නේ? දෙලියට ගියම තේ සිත හැදෙනවා නේ. එතන තියෙන දර්ශන අනුව එතන සිත හැදේ. එහෙනම් උපකාරයට අනුව නෙමෙයි දෙ සිත හැදෙන්නේ. උපකාර වෙච්ච ධර්මයට අනුව නෙමෙයි දෙ සිත හැදෙන්නේ. කරුණාතන එකතු කළ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා. අන්න විඳිනවා යම් කිසි කෙනෙක් ඒකට ඇලෙන්නේ. තේරෙනවද? ඒක රාගය ප්‍රහීන වෙනවා. ඒ රාගය ප්‍රහීන වෙනවා. ඒ දැකපු රූපයේ පිළිබඳව ගැටෙන්නෙත් නෑ, අමනාපත් නෑ. තමන් අකමැති වුණා ගැටෙන්නෙත් නෑ, අමනාප වෙන්නෙත් නෑ. දේශය ප්‍රහීන වෙනවා, අවසන් වෙනවා. උපේක්ෂාසහගත සිට ඒක ප්‍රහීන වෙනවා. විද්‍යාව උපදිනවා රාගයයි දේශයයි නැත්තම් මෝහයක් නැහැ. උපේක්ෂාවත් ප්‍රහීන වෙනවා, අවිද්‍යාව ප්‍රහීන වෙනවා. මහණෙනි රාගය අවසන් කරනවද, දේශය අවසන් කරනවද, අවිද්‍යාව අවසන් කරනවද? මේ භවයේ එයා සසර දුකෙන් මිදෙනවා. මේ ආත්ම භවයේ සසර දුකෙන් මිදෙයි කියන්නේ ඒක සිද්ධ වෙනවා. දැන් අපි බලමු. ඇසටත් කැමතියි. අකමැතිද කැමතිද? ඉතින් රාගයනේ. රාගය කියන්නේ ඇලිලානේ. ඇලිලානේ. හොඳයි. ඇස පේන්නේ නැතුව ගියොත් අමනාපද තරහද ඇසත් එක්ක? හා? දැන් ඇලිීමයි ගැටීමයි දෙකම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි රාගය අවසන් නොකර සසර දුක් අවසන් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ.
ගැටෙනවා කියන එක අවසන් නොකර සසර දුක අවසන් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ. ඒ දෙකට සිත තුළ ඉඩ දීම අවිද්‍යාවයි අවිද්‍යාව අවසන් නොවන තාක්ක සසර දුක් නැති වෙනවා කියන එක වෙන්නේ. විද්‍යාවට ආපු දාට තමයි සසර දුක් නැති වෙන්නේ. එහෙනම් චක්කායතනය සෝතායතන ගානායතන චිවායතන කායායතන මනායතන ආයතන හයක් තියෙන අධ්‍යාත්මික තියෙනවනේ. දැන් ඔය හයටම කැමතිද? ප්‍රියයිද? ආස කරනවද? ඇලිලාද සිත? දැන් එතනට කොහොමද ගියේ? ඇස කන නාසය දිව ශරීරය මනස. දැන් අසයි රූපය නිසා සිතක් හැදුණා. කරුණු තුන එකතු කළ ස්පර්ශය, ස්පර්ශය නිසා විඳිනවා, විඳීම නිසා ඇලෙනවා. හරිද? අසයි රූපය නිසා සිතක් හැදෙනවනේ. කරුණු තුන එකතු කළ ස්පර්ශයනේ. ඇහැට රූපයක් ස්පර්ශ වුනේ නැත්නම් සිත හදන්න බැහැනේ. ඒතර කරුණු තුන එකතු කළ ස්පර්ශය, ස්පර්ශය නිසා විඳිනවා. විඳිනවද ඇලෙනවා? තණ්හාව ප්‍රහීණ නොකර මේ භවයේ සසර දුක් අවසන් කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ විඳිනවද සිතේතන ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හා. දැන් මම කිව්වා අධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, තණ්හා 6යි. එහෙනම් දැන් තණ්හා 6 අයින් කරන්න ඕනේද නැද්ද? තණ්හා 6 අයින් කරන්න ඕනේ. තෘෂ්ණා 6 අයින් කළොත් විතරයි මේ භවයේ සසර දුක් නිමාවටපත් කරන්න පුළුවන්. ඒ නැති තාක් සසර දුක් නිමාවටපත් කරන්න බැහැ. එහෙනම් තවත් භවයකට අපි අරන් යනවා. එතකොට වැටෙන්නේ මේ චක්‍රයට නෙමෙයිද? ඇයි ආයතන 6ක් හම්බ වෙනවා? අධ්‍යාත්මික ආයතන 6ක් හම්බ වෙනවා. ඒ අධ්‍යාත්මික ආයතන 6ට බාහිර ආයතන 6ක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා සම්බන්ධ වෙනවා. ඒ අනුව සිත් 6ක් හැදෙනවා. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, චිව්වා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කිය සිත් 6ක් හැදෙනවා. කාරණු ටික එකතු කරන්නේ ස්පර්ශ, ස්පර්ශ 6ක් සිද්ධ වෙනවා. ස්පර්ශ 6ක් සිද්ධ වෙනවද? විඳීම් 6ක් තියෙන ඒ භවෙත් පැලිනවා. ඇලීම් 6ක් තියෙනවා. චක්‍රයෙන් පිට පණීද? හා? මේක නේද මෙච්චර කල්ුනේ නිවන් දැක්කේ නැහැ කියන්නේ ඒකනේ. ඇයි? ඒ චක්‍රයටම තමයි යන්නේ. අණ්ඩජ ජලාබුද සංසේදජ ඕපපාතික මොනටයක් කරොත් හම්බ වෙනවා ආයතන 6ක් අධ්‍යාත්මික. දැන් අපි ගමු. ත්‍රිසං සත්‍යෙන්ට ඇහක් නැද්ද? ඒ සත්‍යන්ට ඇහට රූප සම්බන්ධ වෙන්නේ නැද්ද? ඒ අනුව ඒ සත්‍යන්ට සිතක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඇයි ආහාර දැක්කම මම අඳුරගෙන දුවවැඩෙන්නේ? තමන්ගේ නිවසේ ඉන්න ස්වාමියා ඒ ස්වාමි දිනේ දැක්කම දුවගෙන එනව නේද? නැට්ට එහෙම වනවයි. මේ සිතක් හැදිලා නෙමෙයිද? ඒක ඒතකොට ස්පර්ශහයක් නිසා නෙමෙයිද සිද්ධ වෙන්නේ? ස්පර්ශ නිසා නෙමෙයිද සිද්ධ වෙන්නේ? ඒතකොට ඒ සතා විඳිනවද නේ? ඒ විඳීම තුළ සතා ඇලෙනවද ඒකේ? ස්වාමියාට සිත් ඇලිලා ඒ සතා ඉන්නේ. දැන් ඒතකොට චක්‍රය තුළ දෙන්නේ ඒ සතත්. ඒක අපිත් එකයි. ඒ සතත් එකයි අපිත් එකයි. දැන් ඒ සතාට චක්‍රයෙන් පිට පනින්න බෑ. ඇයි? මේ ධර්මයේ තේරෙන්නේ. දිවි හේතුක හේතු දෙකයි තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධහම තියෙන ලෝකේ. තිරිසන් ලෝකේ ඉන්නේ. ධර්මයේ තේරෙන්නේ. දිවි හේතුක නෙමෙයි ඒක හේතුක. ඒක හේතුවයි තියෙන්නේ. දිවි හේතුක තියෙන්නේ මන්ද බුද්ධිකයට. සම්බුද්ධ ශාසනයක් තියෙනවා. මනුස්සාත්ම භවයක් ලැබලා තියෙනවා කියන දේ තේරෙන්නේ. ඒ මන්ද බුද්ධික. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් නෑ. සියලු දෙනාටම හේතු තුනම තියෙනවා. සම්බුද්ධ ශාසනයේ තියෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙනවා කියන දේ තේරෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිගත ඕන කෙනෙකුට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන්. ওই චක්‍රයෙන් පිටපයින්න පුළුවන්. අර තිරිසන් සත්‍යයට ওই චක්‍රයෙන් පිටපයින්න පුළුවන්ද? බැහැ. ඒ යට ආයතන හයක් තියෙනවා. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා, සිත තියෙනවා. අපටත් තියෙනවා. ඒ ඒ හයට අර බාහිරින් අර අරමුණු හයක් තියා ගන්නවද? ගන්නවා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට සුවඳ, ආහාර ඉව කරලා බලන්න.
පුංචි ගියත් ළඟට ඇවිල්ලා ඉව කළ බලන්න නේද? ආ. පොර දිවට රස, ශරීරයට පහස ගන්නවද නේද? පොර මනසට අරමුණු ගන්න අරමුණු. එහෙනම් බාහිර ආයතන හයත් යටි එනවා. ඒ අනුව සිත හයත් හැදෙනවා. කරුණ ස්පර්ශ හයත් සිද්ධ වෙනවා. විඳීම හයත් තියෙනවා. හැබැයි සත හයට මෙලිලා. චක්‍රයෙන් පිටපණීද? පයින්ද බෑ. ඒ සංසාර චක්‍රේ. අපිත් ඕකම තමයි මෙච්චර කල් කිරුවේ. දැන් ඒකෝර මේ භවයේ සංස් ඒ චක්‍රයෙන් පිටපයින්නවද? එහෙම නැත්නම් ආයිත් චක්‍රයටම වැටෙනවද? මොකක්ද කරන්නේ? ඕන්න චක්‍රයෙන් පිටපයින්න පුළුවන්. එතකොට අර මහගෙදර යන්න ඕනේ. කොහෙද මහගෙදර? අටමහනිරේ. එහෙ යන්නේ. තිරිසන් ලෝකේ යන්නේත් නැහැ. ප්‍රේත ලෝකේ යන්නේත් නැහැ. තණ්හාව තියෙන තාක්කල් තමයි යන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එන කන තියෙනවා බාහිර ශබ්ද තියෙනවා දෙක නිසා සිතක් හැදෙනවා කරුණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා ඒ විඳීමට ඇලෙන්නේ සත ඇලෙනවා අපි ඉතින් අපිත් ඇලෙනවා මම බුදුරජාණන් වහන්සේ මොකක්ද කිව්වේ සන්නහය අයින් කරන්න ඕනේ අර පහ වේත්‍යාත්මක විචාරය ඒක නවත්තන්න බෑ ඒක වෙනම තමයි එකක් අයින් කරන්න පුළා චක්‍රෙන් පිටපයින් යන ඒ කියන්නේ නැවත නැවත මේ භවයට මේ සංසාර චක්‍රයට වැටෙන්නේ නැතුව නිවනටපත් වෙන ක්‍රමයයි මේ කියන්නේ නිවන් දකින ක්‍රමයයි කියන්නේ ධර්මීය ගැඹුරුයි හැබැයි හොඳට විමසලා බැලුවොත් චක්‍රේ පේනවනේ ක්‍රියාත්මක වෙන හැටි එහෙනම් නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවා හරිද ඒ ඥාන විඥානේ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශයෙන් නිසා විඳිනවා විඳින තැන ඇලෙනවද ඇලුනොත් චක්‍රය තුන නාසයටත් කැමති ගන්ධයටත් කැමති ඒ නිසා හැදෙන සිතටත් කැමති කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති ස්පර්ශයෙන් නිසා හැදෙන විඳීමටත් කැමති දෙතන හයටම යනවා නේද ඒතර චක්‍රයෙන් පිටපයනද නැවත ආයි චක්‍රේද කල්ප කෝටි ප්‍රකෝටි ගානක් ওই චක්‍රේ තමයි ආවේ. කල්ප කෝටි ප්‍රකෝටි ගානක් බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි. නොබලා මේ සංසාරේ ඉපදුණු වාර අනන්තයි. එක පුච්චලේ හිස්සියසම් කාලා. සංසාරේ හිස්සියසම් කාලා. එයින් ගලාගෙන ගියලේ මහසાગරේ ජලයට වඩා වැඩි. හරකෙක් වෙලා ඉපදිරා හිස්කෙසුම් කාලයෙන් ගලාගෙන ගියලේ මහ සාගරේ ජලයට වඩා වැඩි එක පුච්චලේ එළුවෙක් වෙලා ඉපදිරා හිස්කෙසුම් කාලයෙන් ගලාගෙන ගියලේ මහ සාගරේ ජලයට වඩා වැඩි ඌරෙක් වෙලා ඉපදිරා අපි සෑම කෙනෙක්ම මේ ඉපදිරා තියෙනවා හිස්කෙසුම් කාලයෙන් ගලාගෙන ගියලේ මහ සාගරේ ජලයට වඩා වැඩි කුකුලෙක් වෙලා ඉපදිරා හිස්කෙසුම් කාල අද දකින්නකොල කොහොමද මැරෙන්නේ සත්‍යෝ කියලා විස්කෙසම් කාලයෙන් ගලාගෙන ගියලේ මහ සාගරේ ජලයට වඩා වැඩි. මහණෙනි මේ සංසාරේ අනවරාග්‍රයි. මේ සංසාරයේ අතිස්පතිස්සේ බිහිසුණුයි. මේ සංසාරයෙන් එතර වීම සුදුසුයි, මිදීමම සුදුසුයි, සසරෙන් නිදහස් වීමම සුදුසුයි. නැවත නැවත සොහනට ගෙනාවා. එක පාරක්ද, දෙපාරක්ද, තුන් පාරක්ද? කෝටි ප්‍රකෝටි වාරයක් සොහනටම ගියා. මේ භවයේ සොහනට යන්න ලෑස්තිද? දැක්කිනාද හරියන්නේ යන්න වෙනවා වෙනවයි ඊගා භවයේ සෝනට ගෙනිනවට කැමතිද හැබැයි මේ චක්‍රයෙන් පිටපැන්නේ නැත්තම් ඊගා භවයේ සෝනට යන්න වෙනවා මෙච්චර කල් ගෙනිච්චා එහෙනම් ආයි භවයක් හැදෙන්නේ නැත්තම් ආයි සෝනට ගෙනියන්න ඕනේ එතන ජාතියක් නැහැ ජරාවක් නැහැ ව්‍යාධියක් නැහැ මරණයක් නැහැ ශෝකයක් නැහැ කනගාටුවක් නැහැ හැඬීමක් නැහැ වැළපීමක් නැහැ දුක්ඛ දෝමනස්සයනොත් නැහැ ප්‍රියයන්ගෙන් වෙන්වීමුත් නැහැ අප්‍රියයන් එක්ක එකතු වීමකුත් නැහැ කැමැති දේවල් නොලැබීම අකමැති දේ ඔක් කිසි දෙයක් නැහැ එතන නේද හොඳ ඒ කොහෙද නිවන ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් දිව බාහිර රසය දිවට ගෝචර වෙන්නේ රසය වෙන මොකුත් ගෝචර කරන්න බෑ. රූප සම්බන්ධ කරන්න පුළුවන්ද දිවට? ශබ්ද, ගන්ධ සුවඳ බෑ. පහස එද්දි රසය සම්බන්ධ කරන්න පුළුවන්.
බාහිර රසය දෙක නිසා හැදෙන සිතක් ජීව විඥාන රස දැන ගැනීම සිතක් හැදෙනවා කර්ණ තුන එකතු කර නිස්පර්ශයයි ස්පර්ශය නිසා විඳිනවා විඳිනවා දැලෙනවා ප්‍රණීත ආහාරයටද කැමති නීරස ආහාරයටද කැමති ප්‍රණීත ආහාරයට කැමති ඔබේ තණ්හාව තියෙනවා විඳිනවද තණ්හාව එතකොට දැන් චක්‍රයෙන් පිටපයින් ඉන්න පුළුවන් ප්‍රඥාත්මික ආයතන හයක් දැනගන්න දැකගන්න කිව්වා බාහිර ආයතන හයක් දැනගන්න දැකගන්න කිව්වා ඒ අනුව හැදෙන සිත් හයක් දැනගන්න කිව්වා දැකගන්න කිව්වා කර්ණ තුන එකතු කරන ස්පර්ශ හයක් දැනගන්න කිව්වා දැකගන්න කිව්වා ඒ ස්පර්ශ හය නිසා විඳින විඳීම් හයක් දැනගන්න කිව්වා දැකගන්න කිව්වා එතනින් නවත්තන්න තණ්හා හයට ගියොත් රහතන් වහන්සේ විඳින්නේ නැහැ. හැබැයි වේදනාව දැනෙනවා. ඇට රූප ස්පර්ශ වෙනවා රහතන් වහන්සේට. එයානෝ සිත් හැදෙනවා. ඒ කරුණ තුන එකතු කරන්නේ රහතන් වහන්සේගේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය නිසා වේදනා. එන පසපච්චය වේදනා. හැබැයි වේදනාවට ඒ සුඛ වේදනාවට එහෙම නැත්නම් සම්නස් වේදනාවට සැප වේදනාවේ සතුට වෙන්නේ නැහැ දුක් වේදනාවේ ගැටෙන්නේ නැහැ. ඒකවට තණ්හාවට යන්නේ නැහැ. තේරෙනවද? අපි හෙන් රූපයක් දැක්ක හැදුවා සිතා කර්ණ තුන එකතු කළ ස්පර්ශයයි ස්පර්ශයටත් කැමති ස්පර්ශය නිසා විඳීමටත් කැමති කැමති වුණාද ඇලුණා. මේ ඇසටත් කැමති කනටත් කැමති නාසයටත් කැමති දිවටත් කැමති ශරීරයටත් කැමති මේ කවද්දෝ කතරින්නේ ඇයි අතහරින්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ඇස නබලටයි තියන්නේ නෙමෙයි ඔයස කර්මයටයි තියන්නේ ඇයි කර්මයේ විසින් නිර්මාණය කරපු එකක් ඕක අනුන්ටයි තියක මගේ කියලා හදාගත්තට හදාගෙන තියෙන මගේ කියලා ඒක කර්මයටයි තියෙනවා. නිවැරදිව දකින්න කර්මයෙන් තමයි ඔක නිර්මාණය කළේ. කනත් නිර්මාණය කළේ කර්මයෙන්. ඒ නිසා තමයි වෙනසක් තියෙන්නේ. ඇස්වල වෙනසක් තියෙනවා පුච්චලයන්ගේ. කනෙත් වෙනසක් තියෙනවා. සමහර අයට යන්තම් ඇහෙනවා, සමහර අයට චුට්ටක්වත් ඇහෙන්නේ නැහැ, සමහර අයට හොඳට ඇහෙනවා. සමහර අයට පොඩ්ඩක්වත් පේන්නේ නැහැ, සමහර අයට බාගෙට පේනවා, සමහර අයට හොඳට පේනවා. සමහර අය ඉන්න ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒකට බෙහෙත් දුන්නා. ලෙඩ ඉන්න ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියලා. අද කොරෝනා වල එක ලක්ෂණයක් මම හිතන්නේ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියනවනේ. මේක කියන්නේ. බලස් දිවේ කැමති දිවට. රසයටත් කැමති. ඒ දෙකෙන් සෑදෙන සිතටත් කැමති. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති. ස්පර්ශයෙන් ඉස්ස විඳීමටත් කැමති. දැන් ඔය සියලු දේ කැමති නම් මොකද කරන්නේ? කැමති කියන්නේ තණ්හාව. කැමති කියන්නේ තණ්හාවනේ. ආස්වාද, ප්‍රිය කරනවා. මහණෙනි, ප්‍රිය රූපං සාතරූපං එත්තේස තණ්හා උපච්චමාන උපච්චති. යම් දෙයකට ප්‍රියද, මිහිරිද, ඒක ආස්වාද ජනකද, එතන තණ්හා උපදිනවා. දැන් ඒකට ඇස්සට තණ්හාව කියනවා. බාහිර රූපයට තණ්හාව, ඒ ප්‍රියයි. දෙක නිසා හැදෙන සිතට ප්‍රියයි. එතනත් තණ්හාව තියෙනවා. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයෙන් එකතු කළ දෙන්නේ. ඒකටත් ප්‍රියයි. ඒ ස්පර්ශුන් නැත්තම් විඳින්න බෑ. ඒකටත් ප්‍රියයි ස්පර්ශයට. ඒ ස්පර්ශය නිසා විඳින විඳීමට වේදනාවට ප්‍රියයි. රහතන් වහන්සේ. රහතන් වහන්සේ කනට ශබ්ද එනවා. ඒ දෙක නිසා සිතක් හැදෙනවා. ඒ රහතන් වහන්සේල ධර්ම සාකච්ඡා කළා කියන්නේ. කන ක්‍රියාත්මක නැද්ද? බාහිර ශබ්ද හෙවුනේ නැද්ද? එහුණා. සිත් ඇදුන්නේ නැද්ද? හැදුනා. කර්ණ තුන එකතු කළ ස්පර්ශය නෙමෙයි. හැබැයි ස්පර්ශය නිසා විඳිනේ වේදනාවෙන් නැවැත්ව වේදනාව වේදනාවක් හැටියට ගත්ත වේදනාව තුළ ඇලුන්නේ. මීරි ශබ්ද හෙව්වා කියලා අහලා තියෙනවද රහතන් වහන්සේලා? හෙව්වද? ලස්සන රූප හෙව්වා කියලා අහලා තියෙනවද රහතන් වහන්සේලා? ඇයි? සිතේතන ඇලිලා නැහැ. එහෙනම් අපි කනටත් කැමති, ශබ්දයටත් කැමති, දෙක නිසා හැදෙන සිතටත් කැමති, කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති, ස්පර්ශය නිසා විඳින විඳීමටත් කැමති. ආයි දැන් මම එකක් අතන්ට
ඇලෙනවා. ඇලුනොත් චක්‍රේ. මම මොකද කරන්නේ? එක ධර්මතාවය අයින් කරන්න තියෙනවා. අනිත් ධර්මතාව පහම ක්‍රියාත්මක වෙච්චා. රාතන් වාසයට නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඒයි නාසයක් තියෙනවායි. බාහිර ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද? එතකොට සිතක් හැදෙන්නේ නැද්ද රාතන් වාසයට? මේ ගඳයි මේ සුවඳයි කියලා හැදෙනවා. කර්ණ තුන එකතු කළ ස්පර්ශ නෙමෙයිද? ස්පර්ශ. ඒතර හැබැයි රාතන් වාසයේ සුවඳ ඇලුනද? දුර්ගන්ධේ ගැටුනද? අපි සුවඳ ඇලෙනවා. ගඳරන් ගැටෙනවා. තණ්හාව නෙමෙයිද? අපි ධර්මතාවයක් හදනවා. රාතන් වාසයේ ධර්මතාවය අයින් කළා. මේක ධර්මතාවයෙන් නේද අයින් කරන්නේ. අනිත් ටික ක්‍රියාත්මකයි. එතකොට නාසය ක්‍රියාත්මකයි, ගන්ධය ක්‍රියාත්මකයි, ඒ නිසා හැදෙන සිත ක්‍රියාත්මකයි, කර්ණ තුන එකතු කරන ස්පර්ශය ක්‍රියාත්මකයි, ස්පර්ශය නිසා විඳින විඳීම ක්‍රියාත්මකයි රහතන් වහන්සේට. හැබැයි ඒ විඳීම තුළ සතුට වෙන්නේ නැහැ. ඒ විඳීම අප්‍රිය යමනාපයි කියලා තරහ වෙන්නේ ගැටෙන්නේ නැහැ. අන්න වෙන සරහතන් වහන්සේයි අපි. දැන් අපි අර ධර්මතා හය හදනවා. මොන ධර්මතා හයද? ආයි අර රවුමට වැටෙන ධර්මතා හය. ඒ රවුමට වැටෙන ධර්මතා හය මොකක්ද? තණ්හාව. තේරෙනවද කියන එක? අපි දිවටත් කැමති. නැද්ද? කැමති නැද්ද දිවට? බාහිර රසයට ඒකටත් කැමති. ඒ දෙක නිසා හැදෙන සිතට සිත්නේ හොයන්නේ වෙන මොනවද හොයන්නේ? ඇහැට හොඳ රූප සම්බන්ධ කරගෙන ආස්වාද ජනක සිත් ටිකක් හොයනවා. කනට මිහිරි ශබ්ද ටිකක් සම්බන්ධ කරගෙන ආස්වාද ජනක සිත් ටිකක් හොයනවා. නාසයට හොඳ සුවඳයන් ආග්‍රහණය කළ සිත් ටිකක් හදනවා. දිවට බාහිර රසය සම්බන්ධ කළ සිත් ටිකක් හදනවා. ශරීරයට පහස සම්බන්ධ කළ සිත් ටිකක් හදනවා. මනසට අරමුණු ටිකක් කරන් සිත් හදනවා. වෙන මොකුත් කරන්න බෑ. හැබැයි ඒ සිත සනේ නැති වෙනවා. ඒ සිත එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි අපි ආයි හොයනවා. ආයිත් වෙනවා. ආයි හොයනවා. හැබැයි හොයන්න හොයන්නේ හැම ලැබෙන සියලුම සිත් එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. එහෙනම් එකෙන් වැඩක් තියෙනවා. හැබැයි අපි සිත ඇලෙනවද නැන්නේ? දැන් අධ්‍යාත්මික ආයතන හය අපි හේතුඵල වශයෙන් දැක්කොත් චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායස්ස කන නාසය දිව ශරීරය. මේකට කියන්නේ රූප කියලා. රූපස්කන්ධ කියනවා. දැන් රූපස්කන්ධ කිව්වහම සතර මහා ධාතුව සුද්ධස්ස කලතේ. තේරෙනවද? තොර ඇහෙත් වෙන සත් තියෙනවා, කනෙත් වෙන සත් තියෙනවා, නාසයෙත් වෙන සත් තියෙනවා, දිවෙත් වෙන සත් තියෙනවා, ශරීරයෙත් වෙන සත් තියෙනවා, පුච්චලයන්ගේ. හැමෝටම එකම වගේ නම් දෙවියන් වහන්සේ තමයි මවල තියෙන්නේ. හැමෝටම හැබැයි එක සමාන නෑ. එයාගේ ඇස් දෙකත් එක සමානයි, කන් දෙකත් එක සමානයි, නාසය දිවත් එක්ක සමානයි, ශරීරයත් එක්ක ඒ ස්වභාවයමයි. හරි ලස්සනට හදලා. නමුත් තාම හරියට සියලුම දෙනාගේ එක වගේ තියෙනවනම් අන්න විශ්වාස කරන්න පුළුවන් අදෛවිය තමයි මවල තියෙන්නේ මේක. එක්කෙනෙක් කන්ද කල්ලේවල තියෙන, එක්කෙනෙක් බිහිරෙක් කල්ලේවල තියෙන, එක්කෙනෙක් නාසයේ ගඳ සුවඳ දැනෙන, එක්කෙනෙක් කුණු බක්ටි වල තියෙන ඉඳුල් අහුලං කරනවා, කෙනෙක් උදේට සැංග්‍රිලා හෝටලෙන් කනවා, තාජ් සමුද්‍රයෙන් කනවා, ඉන්ටර්කොන්ටිනන්ට් එකෙන් කනවා, සමහර කෙනෙක් උදේට කාට ටිකක් බීර කුසගෙන ඉඳින්න. හොඳයි දෙවිටි. කවුද ඔක කරලා තියෙන්නේ? එහෙනම් මේ ඔය ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනසක් තියෙනවද? අසකන නාසයේ දිව ශරීරයේ කෙනෙක් වෙනසක් තියෙනවා. කවුද වෙනස ඇති කරේ? බුදුරජාණන් දේශනා කරන කර්මය යොක සිද්ධ කරේ. එහෙනම් හේතු කර්මය නෙමෙයිද? හේතුන්ගෙන් නෙමෙයිද මේ හැදිලා තියෙන්නේ? ඒක වර්තමානයේත් හැදෙන්නේ හේතුන්ගෙන්. ඒ කොහොමද? දිවයි රසය නිසා සිතක් හැදෙනවා කියන්නේ හේතුඵල. දිව ඒ සතර මහා ධාතු, බාහිර රසය සතර මහා ධාතු, ඒ දෙක සම්බන්ධ වීම නිසා දෙකේම නැති එකක් ඉන්නේ. ඒ ආහාර ටික දිවේ තියෙනකන් රස දැනගැනීමේ සිත් හදන්න බෑ. එහෙනම් එතකොට ඒ සිත දිවේ තිබ්බද බාහිර රසේ තිබ්බද? දෙකේම නේ. දෙකේම නැති දෙයක් ඉන්නේ. තේරෙනවද කියන්නේ? ආහාර ටික මේ සුඩු තියෙනකන් සිත් හදන්න පුළුවන්. මොකද දිවේ කියලා බලන්න බෑ. ඇඹුල් රහද, ලුණු රහද, මිරිස් රහද, කහට රහද කියලා, කිරි රහද කියලා බලන්න නම් කොහෙද තියන්නේ? දිවේ තියන්නේ. එතකොට නේ සිත හැදෙන්නේ. ඒක හේතුඵලනේ. හේතුන්ගෙන් නෙමෙයිද හැදුනේ?
ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණ නිශ්චල හේතුන්ගෙන් හටගන්නේ හැබැයි අපි ප්‍රියයි එහෙනම් අධ්‍යාත්මික ආයතන 6ට ප්‍රිය කරනවා හැබැයි අපි දන්නේ අධ්‍යාත්මික ආයතන 6 සකස් වෙන්නේ කොහොමද කියලා හේතුන්ගෙන්නේ සකස් වෙන්නේ අන්න නිවැරදිව දැනගත්ත නිවැරදිව දැකගත්ත බාහිර ආයතන 6ත් ඒ හේතුන්ගෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ධම්ම කියනකොට නාම රූප දෙකටම බෙදෙනවා වේදනා සංඥා සංස්කාර කියන ධර්මයන් මනසින් අරමුණු කළොත් නාම ධර්මයක් නාම ධර්මයක් අරමුණු කරනවා රූප ධර්මයක් මෙනෙහි කළොත් නාම ධර්මය කියන්නේ සිත රූප ධර්මය කියන්නේ සතර මහා ධාතු එතකොට නාම ධර්මය සිත විසින් සතර මහා ධාතු මෙනෙහි කරනවා එහෙම නැති තාක්කල් බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මතාවයන් සුද්දාස්තක කලාපේවත් සතර මහා ධාතු හැබැයි ඒවා කර්මයෙන් නෙමෙයි ඒවා සකස් වෙලා තියෙන්නේ නැවතත් ඒ ධර්මතාවයෙන් ගෙමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන සුද්දාස්තක කලාපේම තමයි ගහට ඒ සෑම දෙයකටම උපකාර වෙන්නේ පොළවේ රසය පොළවේ තියෙන්නේ ඒ සුද්දාස්තක කලාපයයි ඒක රසය උරාගෙන ගස්සල් වැඩිනවා මේ සතර මහා ධාතුන්ගේ චක්‍රයක් තියෙන්නේ මේ උදාහරණයක් කියන්නම් ඇමරිකාව මෑතකදී පරීක්ෂණයක් කරලා හොයාගෙන තියෙනවා අවුරුදු 40ක් වයස පුච්චලෙක් ආහාර ටොන් 20ක් කාලා තියෙනවා අවුරුදු 40ක් වයස වෙනකොට ආහාර ටොන් 20ක් කාලා තියෙනවා දැන් 40 නම් දැනගන්න කොච්චරක් මේක ඇතුළට දාලා තියෙනවද කියලා ටොන් 20ක් හරිද එතකොට මේ ශාරීරික සතර මහා ධාතුනේ ආහාරය කියන්නේ මොකක්ද ඒකත් සතර මහා ධාතු මේ ලෝකේ ඉන්න සියලුම සත්වෝ මේ ගන්න ආහාර වල අපද්‍රව්‍ය පිට කරන්නේ පෘථිවියට පොළවට නෙමෙයිද අපද්‍රව්‍ය පිට කරන්නේ පෘථිවියට හොඳයි අපි ගන්න සෑම ආහාරයක්ම ගස්වල කොළ මල් ගෙඩි පොතු මුල් වලින් නෙමෙයිද අපි ආහාර නිපදව ගන්න ආසින් වටන ආහාරයක් තියෙනද අපිට ජලයේ විතරයි ඒකත් පොළවෙන් උඩට ඇදගන්නේ කනේත් දෙටින් එහෙනම් අපි ගන්න සෑම ආහාරයක්ම ගස්වල කොළ මල් ගෙඩි පොතු මුල් නෙමෙයිද හරිද ඒතර ඒවා අපි ආහාරයට අරගෙන අපේ ශරීරේ රූප කලාප ටික හදා ගන්නවද හදා ගන්න රූප කලාප ටික හදාගෙන ඒක අපද්‍රව්‍ය පෘථිවියට බැහැර කරනවා ඒව රසය ආපවර උරාගෙන නැති අර ගස්වල උරාගෙන නැති එහෙනම් ඒවම නේද අපි ආහාරයට ගන්න එහෙනම් සතර මහා ධාතුන්ගෙන් නෙමෙයිද ක්‍රියාවලිය ගස් වැල් කොළ මල් ගෙඩි පොතු මුල් කියන්නේ සතර මහා ධාතු. ශරීරයේ ඇස කන නාසය දිව ශරීරය කියන්නේ සතර මහා ධාතු. එහෙනම් මේ සතර මහා ධාතුන් මේ ශරීරේ නැමැති සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ නැද්ද? පොර සතර මහා ධාතු සතර මහා ධාතුන්ටද ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. උපකාර වෙලා තියෙන්නේ. පොර සතර මහා ධාතුන්ගේ චක්‍රයක් නෙමෙයිද මේ තියෙන්නේ? හැබැයි ඔකට මම කියලා දාගත්තා. සතර මහා ධාතුන්ගේ චක්‍රේට තේරෙනවද කෙනෙක්? එන මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන සතර මහා ධාතුන්ගේ. එහෙනම් හැබැයි අපි ඇලෙන්නේ. එතකොට ඇසට දැලෙන්නේ, කනට දැලෙන්නේ, නාසයට දැලෙන්නේ, දිවට දැලෙන්නේ, ශරීරයට දැලෙන්නේ, සතර මහා ධාතුන්ට දැලෙන්නේ. සුද්දාස්ත කලපයට දැලෙන්නේ. සුද්දාස්ත කලපයට ඇලෙන්නේ. එයි නොදන්න හින්දා අපි සුද්දාස්ත කලපයට ඇලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අධ්‍යාත්මික ආයතන පිළිබඳව දැනගන්න, දැකගන්න. ඒතර පහක් හදන්නේ සතර මහා ධාතුන්ගෙන් අස කන නාසය දිව ශරීරය මනස හදන්නේ නාම රූප පත්‍ය විඥාන අසයි රූපේ නිසා සිතක් හදුවා මේක ආහාර සතර මහා ධාතුන්ගෙන් නෙමෙයි හිත හැදෙන්නේ අසයි රූපේ නිසා මේ සතර මහා ධාතු දෙක සම්බන්ධයි කනයි ශබ්දයයි කියන සතර මහා ධාතු දෙක දෙකේම නැති දෙයක් හදුවා හැබැයි අපි ඒකට ප්‍රිය කරනවා හේතුන්ගෙන් හටගන්න දෙයට ප්‍රිය කරනවා නාසය ගන්ධය කියන්නේ සතර මහා ධාතු දෙකක්. ඒ නිසා හැදෙන සිතටත් ප්‍රියයි. දිවය රසය කියන්නේ සතර මහා ධාතු දෙකක්. ඒ නිසා හැදෙන සිතටත් ප්‍රියයි කිව්වා විඥාණයට. ශරීරය පහසයි කියන්නේ සතර මහා ධාතු කොටස් දෙකක්. ඒ නිසා හැදෙන සිතටත් ප්‍රියයි. කාය විඥාණය. මනසයි අරමුණේ. රූපයක් නම් අරමුණු කලේ
සතරමහා ධාතු මනසට ප්‍රත්‍ය වෙන්නේ විදි විඳ වේදනාවක් හඳුනාගත් සංඥාවක් හෝ සිත බලවත් වෙච්ච ආකාරයක් නම් මෙනෙහි කළේ නාමයක් නාමයට ප්‍රත්‍යයි උපකාරයි සිතක් විසින් අර සිතුවිලි දිහා බැලුවා හේතු ප්‍රත්‍ය නෙමෙයිද අපි ඔය සියලු දේටම ඇලිලා නැද්ද මනසෙ එතකොට දැන් රහතන් වහන්සේට දිවක් තියෙනවා බාහිර රසය දිවේ තිබ්බම රහතන් වහන්සේට දැනෙන්නේ නැද්ද පැණි රසද තිත්ත රසද කහට රසද ඇඹුල් රසද ලුණු රසද කියලා රහතන් වහන්සේට දැනෙනවා වෙනස මොකක්ද අපි රහතන් වහන්සේට ධර්මතා හයක් රහතන් වහන්සේ අයින් කරලා තියෙනවා අනිත් පහ ක්‍රියාත්මකයි අධ්‍යාත්මික ආයතන හය ක්‍රියාත්මකයි රහතන් වහන්සේගේ බාහිර ආයතන හය ක්‍රියාත්මකයි ඒ නිසා හැදෙන සිත හය ක්‍රියාත්මකයි කර්ණ තුන එකතු කරන ස්පර්ශ හය ක්‍රියාත්මකයි ස්පර්ශ හය නිසා විඳීම හය ක්‍රියාත්මකයි හැබැයි රහතන් වහන්සේ විඳින්නේ නැහැ දැනුනොත් දැනුන විතරයි තේරෙනවද අපි විඳිනවා ඉතින් විඳින්න කියලා මොකද වෙලා තියෙන්නේ විඳවනවා දැන් විඳවන්නේ නැද්ද? හා? දැන් විඳවනවා. රහතන් වහන්සේ? රහතන් වහන්සේ විඳින්නේ. විඳිනවද? සන්නාවට වැටෙනවා. ඒතර රහතන් වහන්සේ චක්‍රයෙන් පිටපැන්නද? අපි? අපි තාම චක්‍රය ඇතුලේද? ඇයි? සන්නාහයක් එක්ක ක්‍රියාත්මක වෙනවා. මේ ආයතන අනිකුත් හයම අනිකුත් පහම තණ්හාව කියන ධර්මතාවයත් එක්ක ක්‍රියාත්මක වෙනවා තණ්හායත් එක්ක ක්‍රියාත්මක වෙනවා රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා ඒ හයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ ඒ හයත් එක්ක ක්‍රියාත්මක වෙනවනම් චක්‍රය තුල සංසාර චක්‍රය අපායටත් යන්න වෙනවා പ്രേත ලෝකෙටත් යන්න වෙනවා තිරිසන් ලෝකෙටත් යන්න වෙනවා මනුෂ්‍ය ලෝකෙටත් එයි දිව්‍ය ලෝකෙටත් එයි භාවනා කළ රූපාවචර බ්‍රහ්ම ලෝකෙත්‍යයි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙත්‍යයි චක්‍රෙන් පිටපයින් වෙයි පිට පනිනවනම් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධ්‍යාත්මික ආයතන හය දැනගන්න දැකගන්න බාහිර ආයතන හය දැනගන්න දැකගන්න ඒ දෙක නිසා හැදෙන සිත් හයක් දැනගන්න දැකගන්න ඒ කරුණ තුන එකතු කරන ස්පර්ශ හයක් දැනගන්න දැකගන්න ඒ ස්පර්ශ හය නිසා විඳින විඳීම හයක් මනෝ සංපස්සිත වේදනා මනස බාහිර අරමුණු දෙක නිසා මනෝ විඥාණය කරුණ තුන එකතු කරන ස්පර්ශය නිසා විඳිනවා හැබැයි විඳීමට ඇලෙනවා ඇලෙනවද නැද්ද ඒක රහතන් වහන්සේ ඇලෙන්නේ ඒක රහතන් වහන්සේ චක්‍රයෙන් පිට පැන්නද මන චක්‍රයෙන් සංසාර චක්‍රයෙන් අපි තාම වලල් ඇතුලේ දැනගන්න බෑ ඇයි විඳිනවද එලිනවද දැන් විඳින්න ගිහිල්ලා උරුම කරන් තියෙන්නේ මොකක්ද දුක ඒකනේ විඳවනවා කිව්වේ විඳින්න ගිහිල්ලා උරුම කරන් තියෙන්නේ දුක සිත් විතරයි හැදෙන්නේ මේ නාම ධර්මයන් මේ නාම රූප දෙක එකට එකතු වෙලා තමයි මේ ක්‍රියාව සිද්ධ කරන්නේ නාමේ රූපයට උපකාර කරනවා රූපේ නාමයට උපකාර කරනවා නාමේ නාමයට උපකාර කරනවා රූපේ රූපයට උපකාර කරනවා ඒ කොහොමද දැන් වර්තමානයේ අපේ ශරීරේ රූප කලාප ක්‍රියාත්මකයිනේ කර්මෙන් අඩුවෙඩිය හදන්නේ නැද්ද මේ කර්මෙන් හදන අඩුවෙඩිය ඒ කියන්නේ කෙනෙකුට කැන්සර් හැදෙන්නේ කෙනෙකුගේ වකුගඩු නරක් වෙන්නේ කෙනෙකුගේ හાર્ට් දුර්වල වෙන්නේ හැමෝටම එහෙම වෙනවද එහෙනම් කර්මෙන් මේ ශරීරේ නිරන්තරයෙන් රූප කලාප හදන්නේ නැද්ද සිතේ ප්‍රවෘත්ති අනුව රූප කලාප හදන්නේ නැද්ද? ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්ති කියන්නේ සිතේ පැවැත්ම. සිතේ පැවැත්ම තියෙනකන් ශරීරේ රූප කලාප නිර්මාණය කරනොයි. සිත අයින් වුණොත්. දැන් පස්සේ මේ ශරීරේ රූප කලාප නිර්මාණය වෙන්නේ නියපොතු වෙවෙනවද? කොණ්ඩේ වෙවෙනවද? මරිච්ච මාසෙයි. රූප කලාප නිර්මාණය කරන්න බෑ. සිතේ ප්‍රවෘත්ති නැහැ. එහෙනම් සිත හේතු වෙනවද? කර්ම හේතුද? සීත උෂ්ණ? මේ දෙකත් හේතුයි. මේ ප්‍රවෘත්ති කියන්නේ සමෝපවතින්න ඕනේ සීතු උෂ්ණද අධික සීතලේ තියන්න බෑ මේ අධික උෂ්ණයේ තියන්නත් බෑ සමෝපවතින තාක්කල් තියන්න පුළුවන් ගන්න ආහාරය කම්ම චිත්ත ඍතු ආහාර ප්‍රත්‍ය හතරක් මේ ධර්මතාවයන්ට උපකාරද වර්තමානයේ එයින් තමයි මේක ඇදගෙන යන්නේ හැබැයි අපි දකින්නේ
අපිට පෙනෙන්නේ. එහෙනම් අධ්‍යාත්මික ආයතන 6ක්, බාහිර ආයතන 6ක්, විඥාන 6ක්. ඒක අධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6ත් එක්ක සම්බන්ධ වෙනකොටම දෙකේම නැති දෙයක් එන්නේ. චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. අපි මේ විඥාන 60ක් කැමතියි. කාරණ තුන එකතු කරන ස්පර්ශ 60ක් කැමතියි. ස්පර්ශය නිසා විඳින විඳීම් වේදනා, පස්සපච්චය වේදනා. චක්ක සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා. මේක අපිට නාම රූප වලින් වෙන් කරගන්නත් පුළුවන්. අපි කියමු, හිතමු නාසය, බාහිර ගන්ධය. ඒ දෙකයි මොකෙටද? රූපෙට. ඒ දෙක නිසා හැදෙන සිතයි ති නාමයට. කර්ණ තුන එකතු කරන ස්පර්ශයයි ති නාමයට. ස්පර්ශය නිසා විඳින වේදනාවයි ති ඒත් නාමයට. මේ නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. පුද්ගලෙක් ඉන්නවද මෙතන? කෙනෙක් ඉන්නවද? සත්‍යයක් ඉන්නවද? නෑ. නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි නාම ධර්මය ටිකක් අල්ලගෙන තිනවා, රූප ධර්මය ටිකක් අල්ලගෙන තිනවා ඒ තෘෂ්ණාවෙන්. තණ්හාවෙන්. නැත් ශරීරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් වලට කැමතිද? නැද්ද? සමහර කෙනෙක් නම් ටිකක් පොඩ්ඩක් කල්පනා කරලා හිතලා හිතලා වකුගඩුවක් නම් දෙනවා. නෙමෙයි. හැමෝම දෙනවද? දෙන්නේ. ඇහැකිල්ල කවුරුද දෙනවද? දෙන්නේ. ඇයි? අපෝ මේක දිලා කොහොමද මෙච්චර ඇන්තිනේ මේක නැතුව බලන්නකෝ. දෙන්නේ. එහෙනම් අපි එතකොට අපේ සිත ඇලිලා දෙවට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය තෘෂ්ණාව නැමැති ධර්මතා 6 හදන තාක්කල් මොනවද බලාපොරොත්තු වෙන්න කිව්වේ? ඕකේ. තණ්හායි ජයති. බය. තණ්හායි ජයති බය. ප්‍රමාසික දාගත්ත බය හින්ද නෙමෙයි. කොරෝනා වලට බය නේ කොදාගත්තේ? ලෙඩ රෝග වලට බයයි නේ. ඒ අනේ මැරෙන්න බෑ දැම්ම තව ටිකක් කල් ඉන්නවා. හැබැයි අදරයට මාරේ આવොත් මොකද කරන්නේ? අනේ මාව ගෙනියන්න එපා. මම මාස්ක දාගෙන හිටියේ. මම මෙච්චර පරිස්සම් වෙලා හිටියේ. මාව මොකටද අරන් යන්නේ? පුළුවන් ද බේරෙන්න? එහෙනම් ඇයි මේ තණ්හාව? මේ තෘෂ්ණාව ඇයි? සිතක් විතරනේ ඇලෙන සිතක් නේ. ඇලෙන සිත අයින් කරන්න නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 6 අයින් කරන්න. අර පහ ක්‍රියාත්මක විචාරය. රහතන් වහන්සේට කයක් තියෙනවා. එකයිට සීතුෂ්ණ දෙක දැනෙනව රහතන් වහන්සේට. හැබැයි රහතන් වහන්සේ ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ. අපි සීතල වෙලාවට උෂ්ණ නැත්තම් ගැටෙනවා. සීතල වෙලාවට උෂ්ණේ හම්බුණා ඇලෙනවා. නැද්ද? රහතන් වහන්සේ නැතර වෙනස් නේද අපි? ඇයි ඒ රහතන් වහන්සේ මොනවද අයින් කළේ? තණ්හාව අයින් කළා නේද? අර තෘෂ්ණා 6 අයින් කළා නේද? අන්න බුදුරජාණන් වහන්සේ නම් මේ සූත්‍රය තුළ පැහැදිලි කරනවා මේ 6 අයින් කරන්නට. අර පහ ක්‍රියාත්මක විචාර. එතකොට 30ක් ක්‍රියාත්මක වෙනවා. චක්ක 6ව 5ක් ක්‍රියාත්මක වුණාද? ඒක ගැටලුවක් නැහැ. එක 6ක් අයින් කරන්න. දැන් වෙලා තියෙන්නේ 36ටම කැමති නැහැ. ඕකෙන් 6ක් අයින් කරන්න කැමති නැහැ. නැද්ද? අධ්‍යාත්මික 6යි, බාහිර 6යි, 12යි, ඒ දෙක නිසා හැදෙන සිත 6යි, 18යි, කරුණු තුන එකතු කරන ස්පර්ශ 6යි, 24යි, ස්පර්ශ 6 නිසා විඳීම 6යි, 30යි. විඳීම 6 නිසා තව 6ක් හැදෙනවා. අනේ ඒක නම් බැහැ. 6යි 9යි කරන්න දෙය. අර 30ම ක්‍රියාත්මක වෙච්චායි. ඒ ක්‍රියාත්මක රහතන් වහන්සේටත් ඒ ක්‍රියාත්මක වුණා. අපිට දැන් කීයක් දයින් කරන්න තියෙන්නේ? 6ක් අයින් කරන්න තියෙනවා. මොන 6ද? තණ්හා 6ක්. එතකොට තණ්හා 6ක් අයින් කළොත් සසර දුක් නිමයිද? මොන කවද දුක් අයින් කරන්නේ තුසි? දිනයක් දාගෙන වෙලාව හොඳ වෙලාවක් එහෙම බලලා ගුරෙක් එහෙම අල්ලගෙන මේ ටික අයින් කරන්න වෙලාවක් දාගන්න. මේ දැන් ගෙවල් වල තියෙන නරක දේවල් අයින් කරන්න එහෙම හද දාගන්න ඕනේ වෙලාව. ඔමෙගේ උළුවස්ස මෙතන හරි නරකයි කියන වාස්තු විද්‍යාඥයෝilla කව මෙතනට මේ උළුවස්ස හරියන්නේ නැහැ, මේ දොර හරියන්නේ නැහැ, මේ ජනේලෙ හරියන්නේ නැහැ, මේව වෙනස් කරන්න ඕනේ. දැන් නරක දේවල් අයින් කරනවා. නේ? දැන් නරක දේවල් අයින් කරා, නරක දේවල් හිත තුල තියන් ඉන්නවා. ඒකනේ මේ ඔක්කොම විනාශ කරන්නේ. ඉතින් ඒ 6 අයින් කරන්නකො. සියලුම කුණ ගොඩ ගහන්නේ 6 ඉඳන්.
සියලුම කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ හේින්ද 1500ක් කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ කරුණු හේින්ද ඒ තණ්හා හය නිසා එහෙනම් හය මොකද කරන්නේ පැහැදිලිද සසරෙන් නිවනට බණ කිවි ධර්ම දේශනාව අවසන් කරන පැයක් බණ කිවි තේරුම් ගන්න පුළුවන් කරන්නේ ප්‍රසාරන්ත වෙන්නේ ඒතොර චක්‍රයෙන් පිටපයින් ඒ කියන්නේ නිවනට චක්‍රයෙන් පිට නිවන තියෙන්නේ චක්‍රය ඇතුලේ තමයි ওই 36ම ක්‍රියාත්මක වෙන්නේ. ඇස ඇස යම් තැනක තියෙනවා නම් එතන තියෙන දුක. ආයතන අධ්‍යාත්මික ආයතන 6ම ක්‍රියාත්මක වෙනවා නම් එතන දුක තියෙන්නේ. බාහිර ආයතන 6 දුක්. ඒවට සිත ඇලිලානේ. විඥාන 6ම ක්‍රියාත්මක වෙනවා නම් දුක්. ස්පර්ශ 6ම ක්‍රියාත්මක වෙනවා නම් දුක්. විදීම 6ම ක්‍රියාත්මක වෙනවා නම් දුක්. දුක් නෑ අනිත් 6යි කරන්නේ. හයයි නැයින් කරන්න තියෙන්නේ හොඳට හිතන්න හොඳට කල්පනා කරන්න හොඳට විමසන්න පරික්ෂා කරන්න කවදාරි කරන්න වෙනවා බුදුරජාණන් වහන්සේ අවසන් කළේ තණ්හාව සමුදාරි සත්‍ය අවසන් කළානේ තණ්හාව සාමුලින් අවසන් කළා 60 තැනක පැටලෙනවා 108 ආකාරයකට තණ්හාව හැබැයි ඒ හයෙන් ගැලෙව්වොත් 108ම වැටෙනවා අයින් කරන්න ඕනේ නේ ඔව් මොකද කවද්ද අයින් කරන්නේ පුළුවන් කැමතිද හැබැයි මේ භවයේ නිමාවට පත් වෙන්න ඉස්සෙල්ලා ලබාගත මනුස්ස ජීවිතේ නිමාවට පත් වෙන දෙයකට වෙලාවක් දාගෙන තියෙනවා ස්ථානය මේක ඒ කියන්නේ මේ ප්‍රවෘත්ති නවත්තන දැන් මනුස්ස ජීවිතේ ප්‍රවෘත්තිය පැවැත්ම නැති දැන් මේකට දිනයක් වෙලාවක් ස්ථානයක් එහෙම ආකාරයක් එහෙම යොදාගෙන තියෙනත් කවද කොහම කොතනදි මොන විදියට සිද්ධ වෙනවද කවුද දන්නේ එනං ඊට ඉස්සෙල්ලා මේ හය අයින් කරන්න ඕනේද නැද්ද ඕනේ මයි කවදා හරි කරන්න වෙනවා මේක කවදා හරි කරන්න ඕනේ කාදේක කරලා දාපුවා ඉවරයි හා මේ මේදී හොඳයි යන ධර්ම දේශනාව අවසන් කරනවා රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු එතාවතා සම්මිහි සම්පදම් පුඤ්ඤ සම්පදම් දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එතාවතා සම්මිහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එතාවතා සම්මිහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත මාන පුණ්‍ය ශක්තියෙන් ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටද ඔබ අප සෑම දෙනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදුක්කයන් සෑම දෙනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස අනිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි.